අයිබෝවන් M.R කිචන් YouTube channel එකට ඔකල සෙල දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට අරගෙන ආවේ අමතරව්‍ය දෙකක් විතර පාවිච්චි කරලා ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස වටලප්පන් රෙසිපි එකක්. ඔන්න මේක ඔයගලන්ට හිතන ගමන් හතර රස බලන්න පුළුවන්. හරිම ලේසි. ඒ වගේම තමයි හරිම රසයි මේක. අපේ නම් බල මේ රසම රස වටලප්පන් එක හදන්නේ කොහොමද කියලා. Then ඔයගල මුලින්ම ට්‍රේ එක ලෑස්ති කරගන්න. මෙතනදී අපිට ඕන කරනවා අඟල් 6 විතර ට්‍රේ එකක්. ඕගොල්ල ට්‍රේ එකට මේ වගේ හොඳට තෙල් ටිකක් කඩී, බටර් ටිකක් කඩී කාලා පැත්තකින් තියාගන්න. ඊළඟට අපිට ඕන කරනවා පිටර පහක්. මම සාමාන්‍ය ප්‍රමාණය පිටර පහක් තමයි අරගෙන තියෙන්නේ. ඔය ටිකක් ලොකු පිටර ගන්නවා නම් පිටර හතරක් වගේ ගන්න. දැන් අපි මේ ගත්ත පිටර ටික වෙන වෙනම කඩලා බෝල් එකට එකතු කරගමු. Then අපි මේ ගත්ත පිටර පහ හොඳට whisk කරගමු. ඔයාට whisk එකක් හරි කැරපුවක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ඔයා හොඳට නොනවත්තා විනාඩි 5ක් විතර whisk කරගන්න. හොඳින් පෙනෙනකම මේක whisk කරන්න ඕනේ. එතකොට තමයි වටලප්පන් එකේ ඇතුලේ හොඳට සිතුරු වෙන්නේ. දැන් මං හරියටම විනාඩි 5ක් වගේ හොඳට whisk කරගත්තා. මෙන්න මේ විදිහට හොඳට පෙනෙනකම් ඔකල whisk කරගන්න. දැන් අපි මේක පැත්තකින් තියාගමු. ඊළඟට අපිට ඕන කරනවා හකුරු ග්‍රෑම් 250ක්. මේ ගත්ත හකුරු ටික ඔයගොල්ලෝ මේ වගේ චූටිට කපා ගන්න. හකුරු වෙනුවට ඔයාලට මේකට සීනි ගන්න පුළුවන්. සීනි ගන්නවා නම් ග්‍රෑම් 250ක් ගන්න. සීනි ටික ඔයගොල්ලෝ කැරමල් කරලා තමයි හදා ගන්න ඕනේ. දැන් මේ විදිහට හකුරු ඔක්කොම ටික චූටිට කපා ගත්තට පස්සේ ඊළඟට ඔයගොල්ලෝ ලිපේ තියන පුළුවන් භාජනයකට හකුරු ටික දා ගන්න. දැන් ඒකටම වතුර මිලිලීටර 200කුත් එකතු කරන්න. දැන් අපි මේ භාජනය ලිපේ තියාගමු. ලිපේ කිඳර ඔයගොල්ලෝ සාමාන්‍ය ප්‍රමාණය තියලා හකුරු ටික හොඳට තිය කරගන්න. මේ විදියට හොඳට කලවම් කරමින් හකුරු ටික තිය කරගන්න ඕනේ. හකුරු ටික තිය වෙන ගොඩාක් වෙලාව යන්නේ නැහැ. විනාඩි 2ක් වගේ තමයි යන්නේ. හකුරු ටික මෙන්න මේ විදියට හොඳට තිය වෙලා බුබුලු දාගෙන ඉද්දී අපි ලිප ඕෆ් කරගමු. දැන් අපි මේ තිය කරගත්ත හකුරු මිශ්‍රණය හොඳටම නිවෙනකන් තියන්න ඕනේ. මේ වෙලාවදී මේක ටිකක් රස්නේ. ඔයගොල්ලෝ හොඳින් නිවෙනකන් පැත්තකින් තියාගන්න. ඒ අතරේ අද අපි මේ වටලප්පන් එක හදන්නේ රයිස් කුකර් එකේ. ඒ නිසා අපි මේ විදිහට රයිස් කුකර් එකට වතුර එකක් දාලා ඒක හොඳින් රත් වෙන්න තියාගමු. දැන් ඕගොල්ලෝ බලන්න අපි හදාගත්ත හකුරු මිශ්‍රණය හොඳටම නිවිලාද තියෙන්නේ කියලා. පොඩ්ඩක් මේ වගේ ඇඟිල්ල දාලා බලන්න. හොඳටම නිවිලා නම් මේ මිශ්‍රණය ඔයගලන්ට පුළුවන් බිත්තර එකට දාගන්න. ඊළඟට ඒකටම අපි එකතු කරගමු ලුණු තෙහෙඳි කාලක් සහ වැල්ල තෙහෙඳි දෙකක්. වැනිලා වෙනුවට ඔයාට මේකට කරාබු නැටි කර්තමුඟු ටිකක් කුඩු කරලා එකතු කරගන්නත් පුළුවන්. දැන් නැවත ඔයගොල්ලෝ හකුරු ටිකයි ඒ වගේම බිත්තර ටිකයි හොඳට විස් කරගන්න ඕනේ. හකුරුයි බිත්තරයි හොඳට කලවම් වෙන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ විනාඩි 5ක් විතර හොඳට විස් කරගන්න. විනාඩි 5ක් වගේ හොඳට විස් කරගත්තට පස්සේ අපි දැන් මේ හදාගත්ත වටලප්පා මිශ්‍රණය ට්‍රේ එකට දාගමු. ඊළඟට ඔයගලන්ට පුළුවන් උඩ හොඳින් වහගන්න. මම මේ විදියට ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳින් වහගන්නවා. ඔයාට ඇලුමිනියම් ෆොයිල් එකක් නැත්නම් වතුර යන්නේ නැති වෙන්න පියනක් පාවිච්චි කරන්න. දැන් මේ වෙලාවෙදී අපේ රයිස් කුකර් එකේ තිබ්බ වතුර එකත් හොඳට උතුරනවා. ඊළඟට ඔයාට පුළුවන් මේ වගේ කූලින් රැක් එකක් ඇතුළට දාලා ට්‍රේ එක තියාගන්න. දැන් පියනෙන් වහගන්න. දැන් මේ වටලප්පන් එක ඔයගොල්ලෝ විනාඩි 40ක් 45ක් වගේ හොඳට තඹ ගන්න. මේ හරියටම විනාඩි 45කට පස්සේ දැන් අපි මේ විදිහට ට්‍රේ කෙලියට අරගමු. ඊළඟට ඔයගලන්ට පුළුවන් බලන්න වටලප්පන් එක හොඳින් තැඹිලාද තියෙන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති හොඳින් තැඹිලා තියෙනවා. ඉතින් මේ වගේ එලියට ගත්තට පස්සේ එක පාටම මේක මාරු කරගන්න එපා. ඔය විදිහට හොඳට නිවෙනකන් ට්‍රේ එකේ තියාගන්න. හොඳින් නිවුනට පස්සේ ඔයාට පුළුවන් මේ වගේ වෙනම ප්ලේට් එකකට මාරු කරගන්න. දැන් ඔයගලන්ට පේනවා ඇති අපේ වටලප්පන් එක ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන් අමුද්‍රව්‍ය දෙකයි පාවිච්චි කරේ. මේ බලන්න ඇතුළේ සිතුරු ගොඩක් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේ වටලප්පම හරිම ලස්සනට තියෙනවා. ලස්සන වගේම තමයි මාරම රසයි. ඔයාලට ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකයි ඕන කරන්නේ. හරිම ලේසියෙන් හරිම ඉක්මනින් මේක හදාගන්න පුළුවන්. එහෙනම් ඔයත් මේ රසම රස වටලප්පන් රෙසිපි එක හදලා බලන්න. හැදුවට පස්සේ ඔන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි.